රටේ විනාශය මේ ජනතාව බලාගෙන හිටියා. ලාංකීය ජනතාව දිගු කලක් දුක විඳගෙන ඉන්නවා. හිටපු ගමන් පුපුරනවා. මහා ගිනි කන්දක් වගේ පුපුරනවා. එකම්ම කාට හරි ඡන්දේ දීලා අවුරුදු 5කට පස්සේ තවමකට හරි ඡන්දේ දෙන ක්‍රමයක් දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ. 2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස NDB බැංකුව දුරෝමණී සංග්‍රාමකින් පිදුම් ලබයි. NDB බැංකුව පක්ෂ ස්ථානීය අද විවෘත කෙරෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රදර්ශනයපා චන්දිම වීරක්කොඩි පාට්ලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ සඳහා ආරාධනා ලැබ තිබුණා. අපි ගෝඨාභය මහත්තයා අවුරුදු 2කට අඩු කාලයක් තුල මයිදාන ජනාධිපති ධූරය අතහැරලා දාලා කුමම් මාර්ගයේ මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිල්ලා දිනවා ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. ඔබතුමා දේශපාලනයේ සුදුසු නැහැ. සමහර අය කියනවා අගමැතිකමට එනවලු മന്ത്രി ධූරේ දෙනවා කියලා. ඒිට වැඩිය හොඳයි. ඔබතුමාට හොඳ පින්වන්ත නෝන මහත්තයෙක් ඉන්නවා. ඒ නෝන මහත්තයත් එක්ක ඉගෙන බිනක් දහමක් කරගෙන ගෙදරටලා හිටියනම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලි වලට අහු වෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. අපේ කඩවල හොඳ නැහැ. අපි මොනවා කියයිද දන්නේ නැහැ. මේ අරුබුදය විසඳන්න ඉතරම් ලේසි නැහැ. අවුරුදු 1.5ක් 2ක් විතර යනකම් මේ අරුබුදයෙන් ගොඩ ගන්න බෑ. ජනාධිපතිතුමාට මම පාර්ලිමේන්තුවේ කිව්වා ඔබතුමාට මේ ගමන යන්න ඔය ඉන්න කොහොට්ටුවේ ප්‍රධාන පෙළේ අය ඉන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා. ඔබතුමා ජනාධිපති වුණාට බොහොම බයිරෙන් ගෝදෙන් ඉරිසියාවෙන් ඉන්නේ. ඉතින් දැන් මේක තමයි කියන්නේ 69 ලක්ෂයක් ගත්තේ මම අද ගෙදර. මේ දවස් ටිකේ කීපෙන් යන්න හැමින් යන්න. තව වැඩි කල් නැහැ ඔබතුමාට හොඳ බලයක් තියෙනවා. පෙබරවාරි 25 පස්සේ ඔය රාජපක්ෂලා වගේ යන අවස්ථාව තමුන්නාස්ලාට. ඉදාර සම්දිකට යන් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි දැන් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිව්වට විමල් වීරවංශ මහත්තයා වෙනම ගියාට, දලස් මහත්තයා වෙනම ගියාට, පොට්ටුවේ සමාජිකයෝ වෙනම ගියාට කවදා හරි දවසක අපි ඔක්කොම එක්කව වෙන කාලයක් එනවා. අන්න එදාට අපිට අපේ බලවේගය පෙන්වන්න පුළුවන්. අපේ රටට අලුත් මාර්ගයක් අවශ්‍යයි. අලුත් දර්ශනයක් අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා. අමතක කරන්න එපා. මින් ඉදිරියට අපේ ශ්‍රී ලංකා ද්වීපයේ දේශපාලනය කරන්න බෑ. සියලු දෙනා මෙතන වෙලා කරපු අරගලය අමතක කරලා. රටේ විනාශය මේ ජනතාව බලාගෙන හිටියා. ලාංකීය ජනතාව දිගු කලක් දුක විඳගෙන ඉන්නවා. හිටපු ගමන් පුපුරනවා. මහා ගිනි කන්දක් වගේ පුපුරනවා. එකම්ම කාට හරි ඡන්දේ දීලා අවුරුදු 5කට පස්සේ තවමකට හරි ඡන්දේ දෙන ක්‍රමයක් දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ. 2005න් පස්සේ මේ රට පාලනය කරපු අය කිතුවේ තනි කරම අපිට මිනිස්සු ඡන්දේ දෙනවා. ඊට පස්සේ අපිට ඕන එකක් කරන්න පුළුවන්. රටේ සියලු සම්පත් අපිට හිමි. අපි ඔක්කොම අයිති කරගන්න පුළුවන්. ඒකට විරුද්ධව කවුරු හරි කතා කරුවොත් උන්ව මරලා දානවා. එහෙම නැත්නම් දැත්තන් වලට ඇදගෙන ගිහිල්ලා කරදර කරනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කියනවා මට ඇහෙනවනේ. මට විශ්වාස කරන්න බෑ. අපිට ඡන්දේ දුන්නානේ. අපි අවුරුදු 5ක් ඉන්න ඕනේ. දෙයියනේ ඡන්දේ දුන්න මිනිස්සුමනේ 90%ක් පාරට වැහැලෙනවා ඵලයන් කියලා. ඒක ඡන්දයක් නේ. ජනතාවට මැතිවරණයක් දෙන්න නැත්නම් ජනතාව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරනවා. එහෙම නැතුව එල්ලි ඉන්නවා. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරියගෙන් මධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව විමසුවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙනවා. හිටපු සභාපතිතුමා. ඒකනේ මොකද ඔබතුමීට කියන්නේ? ඕල්මාදේ. බලය එහෙම ඒ බලය වැඩි කරගන්නද මැඩම්? නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නෑ. ඔව්. ළමයි පිස්සෝ ටිකක් විතරයි ඉන්නේ. ඔව්. ඉතින් දැන් පක්ෂ නෑ. පක්ෂ ප්‍රතිපත්තිය ඒතර නෑ. ඔබතුමී දැන් ඉස්සරහට මොකද කරන්නේ නිදහස් පක්ෂය වෙනුවෙන්? ඒ නිදහස් පක්ෂ සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම නෙමෙයි මට ප්‍රධාන වෙන්නේ ප්‍රතිපත්තියයි ජනතාවයි. ඒගොල්ලෝ වෙනුවෙන් මම වැඩ කරනවා.